ලොව පුරා පැතිරයමින් පවතින මාරාන්තික COVID-19 වෛරසය අවතහනම ශ්‍රී ලංකාවටද මේ වන විට එල් වී අවසන්. ඒ ඊයේ දින අදාළ වෛරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා පිළිබඳ තොරතුරු තහවුරු වීමත් සමගයි. අදාළ පුද්ගලයා ජාතික බෝවන රෝග විද්‍යායතන හෙවත් ITH උණරෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබන අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. එසේම අදාළ පුද්ගලයාගේ පුත්‍රයාටද වෛරසය ආසාදනය වී ඇති බවට වන තොරතුරු අසත්‍ය වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ. COVID-19 වැළඳුණු රෝගියා පිළිබඳව විවිධ සත්‍ය කතා සහ කටකතා යනවා. නවතම කතාව තමයි ඒ රෝගියාගේ පුතාට COVID-19 රෝගය හැදිලා කියලා. මේක කිසිම සත්‍යතාවයක් නැහැ. ඒ වගේම මේ දරුවා ආනන්ද විද්‍යාලයට යන්නේ ඒ නිසා ආනන්ද විද්‍යාලයේ සමහර දෙමව්පියෝනේ කලබල වෙන්නේ පාසල්වල මේ දරුවට මේ රෝගය හැදීමේ සම්භාවිතාව අඩුයි. නමුත් අපි කියන්නේ අපිට කියන්න බෑ 100%ක් හැදෙන්නේ නැහැ කියලා. නමුත් සම්භාවිතාව අඩුයි මේ විද්‍යාත්මකව කියන්නේ. ඒ දරුවගෙන් වෙනත් දරුවෙකුට හැදීමේ සම්බන්ධතාවයේ ඊටත් වඩා ඉතාම අඩුයි. පසු විපරම් කරනවා අර නිවසට දිනපතා අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල අනිවාර්යෙන් යනවා. මේ අතර පොලිස් මාධ්‍ය කොටාෂයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙවැනි අසත්‍ය තොරතුරු වලට නොරපෙටන ලෙසත් එවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලින් සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවයි. මේ අතර COVID-19 වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී දැනට IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින රෝගියා සමග නවාතන්ගෙන තිබූ තවත් පුද්ගලයෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ඊයේ සන්ධ්‍යාවේ කොළඹ IDH උණරෝහලට ඇතුළත් වූ පුද්ගලයෙක් අද දින COVID-19 රෝගියෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. මෙම රෝගියාත් පෙර COVID-19 රෝගියෙකු ලෙස හඳුනාගත් පුද්ගලයාත් මේ දෙදෙනාම දඹුල්ල ප්‍රදේශයේ හෝටලයක එක කාමරයේ නවත්තැන්ගෙන තිබෙනවා. මේ දෙදෙනාම සංචාරක නියාමකයන් වශයෙන් සේවය කරන දෙදෙනෙක්. දැන් මෙහිදී අද දින හඳුනාගෙන රෝගියාට මෙම විසබීජය මේ අනුව පළමුව හඳුනාගත් දැන් දිනකට පෙර හඳුනාගත් රෝගියාගේ එම ජාලයෙන්ම සම්ප්‍රේෂණය වූ රෝගියෙක් හැටියට අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක වෙනමම සම්ප්‍රේෂණ ජාලයකින් ඇති වුණු රෝගියෙක් නෙවෙයි. මේ එකම කණ්ඩායම හැටියට අපිට සලකන්නට පුළුවන්. දැනට වසංගත වේද අංශය විසින් වහාම මේ රෝගියාත් ආගිය තැන් ඒ වගේම ආශ්‍රය කරපු උදවිය පිළිබඳව දැනටම ආරම්භ කරනවා එම විමර්ශන කටයුතු කිරීමට. වෛරසය පිළිබඳව දැනුවත් වීම සඳහා පැය 24 පුරා විවෘත දුරකථන අංක දෙකක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ඒ අනුව 071 010 7107 හෝ 0113 071 0073 යන දුරකථන අංක ඔස්සේ තොරතුරු දැනගත හැකි. මේ අතර පසුගියදා ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි පුද්ගලයෙකු හා සෝමාවතියේ පුදබිමේ සිටි පුද්ගලයෙකු අදාළ වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ අදාළ පුද්ගලින් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා ITH උණරෝහල වෙත මාරුකර යවා ඇති බවයි. එසේම අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ප්‍රතිකාර සඳහා පැමිණි අදාළ වෛරසය වැළඳී ඇතැයි සැකකෙරෙන රෝගියෙකු හා එම රෝගියා සමග පැමිණි පුද්ගලයෙකු වැඩිදුර පරීක්ෂණ සඳහා ITH රෝහල වෙත මාරුකර යැවීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ බලධාරීන් කටයුතු කර තිබෙනවා. මේ අතර අද අලුයම ඉරානය, ඉතාලිය හා දකුණු කොරියාව වැනි රටවලින් පැමිණි තවත් ගුවන් මගින් 203 දෙනෙකු මඩකලපුව හා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා. මෙලෙස අදාළ පුද්ගලින් මඩකලපුව විශ්වවිද්‍යාලයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට විරෝධය පළ කරමින් අද උදෑසන මඩකලපුව නගරයේ හර්තාල් ව්‍යාපාරයක්ද පවත්වා තිබෙනවා. ඒ අනුව නගරයේ සියලුම කඩසාපු වසා දමා ජනතා විරෝධය දක්වා තිබුණේ මේ ආකාරයෙන්. අප්‍රේල් මාසේ පාසල් දරුවන්ට නියමිත නිවාඩු කාලය අපි කඩනමින් ගන්න තීන්දුව කරා. අප්‍රේල් නිවාඩු කාලය ආරම්භ වෙන්න තිබ්බේ අප්‍රේල් 6 වෙනිදා. නමුත් අපි තීරණය කරා අධ්‍යාපන අමාත්‍යාංශයේ විදියට එම නිවාඩු කාලය හෙට දිනෙන් ආරම්භන්න. ඒ වගේම නියමිත දිනට අප්‍රේල් 20 වෙනිදා නැවත පාසල් දෙවැනි වාරය ආරම්භ කරන්නට අපි කටයුතු කරනවා. සමාජ මාධ්‍ය ඇතැම් වාර්තා කරා ආනන්ද විද්‍යාලයේ දරුවෙක්ට කොරෝනා වැළඳිලායි කියලා. ඔබ දැක්කයි ඒක. මුළු මනින්ම සත්‍ය ඝාතනය කිරීමක්. කිසිසේත්ම එහෙම වෙලා නැහැ. මම ඉතා වගකීමෙන්
අධ්‍යාපන ඇමතිවරයා විදියට වගේම තාත්ත කෙනෙක් විදියට වගේම ආදි ආනන්දියෙක් විදියට මම කියන්නේ. වෛරස් රෝගය පිළිබඳ දරුණු තත්ත්වයක් අපේ රට තුළ නැහැ. දරුවන් තුළ සහ දෙමාපියන් තුළ අනපේක්ෂිත බියක් වර්ධනය වීම වළක්වා ගැනීමේ අරමුණ මූලික කරගෙන තමයි අපි නිවාඩු කාලය කලින් ආරම්භ කරන්න තීන්දුව කරේ. පාසල් සහ පිරිවෙන් වලට මේක අදාළ කරගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. පාසල් දරුවන් බහුලව ගැවසෙන පෞද්ගලික අධ්‍යාපන ආයතන වලිනුත් ඉල්ලීමක් කරනවා. කරුණාකරලා ඔබේ අවධානයට මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ තීන්දුව සැලකිල්ලට ගන්න කියලා කියන ඉල්ලීමක් අපි මේ අවස්ථාවේ යොමු කරන්න කැමතියි. මේ අතර වෛරසය පැතිර යාම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පැතිර යන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් යුද හමුදාපති ලොතරන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා අදහස් පළ කළා. විශේෂයෙන්ම කිය යුතු කාරණයක් තියෙනවා විවිධ කටකතා පැතිරීම සම්බන්ධයෙන්. ඔබ ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපේ රජය ඒ වගේම විශේෂයෙන්ම මේ සම්බන්ධව ක්‍රියා කරන සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශයට තියෙන ත්‍රිවිධ හමුදාව කෙරේ අපි දන්නවා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා, අපි විශ්වාස කරනවා කියලා. අපි කිසිසේත් බොරු කියන්න අවශ්‍යතාවයක් නැහැ, අපි ඇත්ත ඇත්ත සත්‍යයෙන්මයි කියන්නේ. ඉතින් ඒක හින්දා මේ අවස්ථාවේදී විවිධ කටකතා වලට හසු වෙන්න යන්න එපා. මොන හරි ප්‍රශ්නයක් තිබෙනවා නම් යම් කිසි දෙයක් निराකරණය කරගන්න තියෙනවා නම් යුද හමුදාවේ අපි මේ අවස්ථාවේදී 0111309052 දුරකථන අංකයට කතා කරලා යම් කිසි දෙයක් දැනගන්න ඕනේ නම් කතා කරලා අහන්න යම් කිසි අපහැදිලි තැනක් තියෙනවා නම් එක සමාජ මාධ්‍යයක පළවෙනි තිබ්බා යුද හමුදා විසින් දෙන තේක කෝපි එක කියලා. ඒක දාලා තිබ්බේ වතුර බෝතලයක් කපලා ඒ වතුර බෝතලේට තේ හෝ කෝපි දාලා කියනවා මෙන්න මෙහෙමයි කොහමද කෝපි කෝප්පේ මරු ඔන්න ඔය වගේ දේවල් දාලා තිබ්බා. ශ්‍රී ලංකා යුද හමුදාව ඇවිල්ලා දිනන්න බැහැ කියපු යුද්ධ ජයග්‍රහණය කරපු රට විශ්වාස කරන යුද හමුදාව. අපි මේ කැලේවත් මේ බෝතල් කපලා තේබිපු මිනිස්සු නෙමෙයි. අපි හමුදාවේ සොල්දාදුවන්ට යම් කිසි ක්‍රමවේදයක් දිනුවා කැලේයක් දිනුවා. ඉතින් මේ කැලේක නෙමෙයි අපි ඉන්නේ නිරෝධායන මධ්‍යස්ථානයකට ඒ කට්ටියට පිගම් කෝප්පල මේ තේ සහ කෑම දෙන්න අපි කටයුතු කරලා තියෙනවා. අපි ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් නැවත නැවත වතාවක් ඉල්ලන්නේ රට ආරක්ෂා කරන යුද හමුදාව ත්‍රිවිධ හමුදාව අපි කෙරේ බලාපොරොත්තු තියාගන්න අපි කරන්න පුළුවන් අපි උපරිමය කරනවා. අපිට යම් කිසි දෙයක් අපි දැනගන්න ලැබුණොත් කොරෝනා සම්බන්ධව අපි ඒක වහාම මේ ශ්‍රී ලංකාවාසී ජනතාවට දැනගන්න ලක් කරනවා. මොකද රටේ ඉන්න ජනතාවගේ අයිතියක් තියෙනවා හරි දේ දැනගන්න. ඉතින් අපි මේක වහලා කරන දෙයක් නැහැ. ඉතින් අපි හිතනවා අපි අපේ කෙරේ විශ්වාසය තබාගෙන තවදුරටත් සිටී. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.